අයිබෝවන් ඔබ එක්වන්නේ අයිටින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම වෙනුරිගිනලිය එමලී මවදහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නීති පද්ධතියට ඌ බලපෑම නතර කරන බව ජනපති අවධාරණය කරයි ජාතික වෙළඳ ප්‍රතිපත්තියේ යෝජනා ජනපතිට හා අගමැතිට නිදහස් දිනේදා මහ ගෙදර දුන් ආදර්ශය රියදුරු පුහුණුවෙන් දිවි අහිමි වූ කත දේශීය ප්‍රවෘත්ති ත්‍රස්තවාදයට සහ අන්තවාදයට තම රාජ්‍ය පාලන කාලය තුළදී කිසිදු ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. 72 වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. සුළුතරයක් සිදු කරන වැරදි වලට දඬුවම් දෙනවා වෙනුවට බහුතරයක් ජනතාව අපහසුතාවට පත් කරන යල්පැන ගිය නීති වහා වෙනස් කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යවත් රටක් කියන තේමාවෙන් නිදහස් දින උළෙල පැවැත්වුණා. සේවනයේ සියවසේදී අපේ රටට අපට අපේ ස්වාධීනත්වය අහිමි වෙනවා. එතෙන් පටන් 20 වන සියවසේ මුල් භාගයේ වනතුරුම අපට සිද්ධ වෙනවා තවත් අධිරාජ්‍යක තවත් රටක අතකොළුවක් බවට පත්වමින් ජීවත් වෙන්න. එවැනි කාල වකවානුවක් තුලදී මේ උත්තරීතර මාතෘ භූමිය තුල හිස කෙලින් තබාගෙන අපට ජීවත් වන්නට ඒ අයිතිය ළඟා කර දෙන්නට විරුවන් කී දහහක් නම් මේ මහ පොළොව මැත්තේ සොකීය ආත්මය සොකීය ජීවිතය නිදන්ගත කරන්නට ඇද්ද. එවැනි අභිමානවත් ඉතිහාසයක් තුල අද දවසේදී අපි උත්තරීතර නිදහසේ 72 වන සම්මත්සරය ඉතාමත් අභිමානයෙන් යුතුව සමරුවා. මෙවර නිදහස් දින උළෙල ඔබට මට අපේ රටේ සමස්ත ජනතාවට අමතක නොවන නිදහස් දින උළෙලක් බව අවිවාදයෙන්ම කියන්නට පුළුවන්. ඊට හේතුව තමයි පොහු ආටෝපයන්ගෙන් තොර වූ එනමුදු අභිමානයෙන් බිඳකුදු අඩු නො වූ අභිමානවත් නිදහස් දින උළෙලක් දැකබලා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අද දවසේදී අපට හැකියාව ලැබුණා. 72 වන ජාතික නිදහස් උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් පැවැත්ුණේ නිදහස් චතුරස්‍රය අභියසදී. විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ මැතිණිය පිළිගනු ලැබුවේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වයින්ද සමරසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ පැමිණීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය. අනුතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතික නිදහස් දින උත්සවයට එක් වුණේ. ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් පසුව නිදහස් දින උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා. පාසල් දරුවන් ජයමංගල ගාථා ගායනා කරමින් ආශිර්වාද එක් කළා. රට වෙනුවෙන් දිවිපිදු සියලු විරුවන් සිහිකරුණේ ඉන් අනතුරුවයි. ආචාර වෙඩිමුර 21ක් සහිතව ත්‍රිවිධ හමුදා ජනාධිපති සම්මාන උත්තමාචාර මෙහිදී පිරිනැමුණා. නිදහස් දින උත්සවයේදී ජාතිය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ජන කොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළුතිය යන දැක්ම මට තිබෙනවා. සියලු පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම
ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා. බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් යළි විමසා බැලිය යුතුයි. වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි. සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජනජීවිතයට බාධා පැමිණෙන නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. නීති පද්ධතියට සිදුවන අනිසි බලපෑම් තම රජය යටතේ මුළුමනින්ම නතර කරන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භක වී තිබෙනවා. සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා. අද සමාජ මාධ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. නීතිමය කටයුතු වලට දේශපාලන ඇත්ත ගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා. සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතික ඇමතීමෙන් අනතුරුව නිදහස් දින උළෙලේ සම්මාන පෙළපාලි ගමන් කිරීම ආරම්භ කෙරුණා. මෙවර නිදහස් උළෙල චාම් අයුරින් සංවිධානය කර තිබුණද එහි අභිමානය වැඩි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙළපාලි වලට එක් වුණා. After the mighty commandos of Sri Lanka Army, we have the Sri Lanka Army Special Forces commanded by සංස්කෘතිකාංග මෙන්ම විවිධ නර්තනාංග රසක්ද නිදහස් දින සමරම් උත්සවයට එක් කර තිබුණා. සාම්ප්‍රදායිකව ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන නාවික වෙඩිමුර 21කින් යුත් උත්තමාචාරයේද ගාලු මෝතර පරිශ්‍රයේදී පැවැත්ුණා. වෙරළට නිදහස නිර්මාණාත්මක ජාතික වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී අද පැවැත්ුණා. වෙරළ තීරයේ අපවිත්‍ර වූ ස්ථාන පවිත්‍ර කිරීම ඇතුළු වැඩසටහන් රැසක්ද ඊට සමගාමීව සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනියේ නවතම සංකල්පයක් ලෙසයි වෙරළට නිදහස වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. ගල්කිස්ස වෙරළ පරිශ්‍රයේ ගොඩ ගැසී තිබූ කැලිකසල ඉවත් කරමින් පිරිසුදු නිදහස් වෙරළ තීරයක් නිර්මාණය කිරීමද මෙහිදී සිදු කෙරුණා. වෙරළ තීරයෙන් ඔබට ගොස් ගැඹුරු මුහුදේ තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමද වැඩසටහනේ විශේෂත්වයක්. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇතුළු පිහිනුම් ඒකක කිහිපයක දායකත්වය ලබා දුන්නා. ගෝ ශ්‍රී ලංකා පතනම ජාතික ශිල්ප සභාව, වෙරළ ආරක්ෂණ හා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවද වැඩසටහන සමග එක්ව සිටියා. මේ දියඹට ගිහිල්ලා බෝට්ටුවල අරගෙන එන්නේ ඈත මූදු පතුලේ තියෙන පරිසර පද්ධතියට විශේෂ වශයෙන් හානියක් සිදු කරන දූෂණයට ලක් කරන බොහෝ දේවල්. රුක්රෝපණ වැඩසටහනක්ද මෙහිදී පැවැත්ුණා.
ඒ ශිල්ප සමාජයට ගසක් සිටවුම යන තේමාවෙන් වැලි නිර්මාණ තරගයක්ද පැවැතුනේ මීට සමගාමීවයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක යන මහතුරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද වැඩසටහන සඳහා සහය වූ සියලු ආයතන නියෝජිතින්ද එම අවස්ථාවට එක්ව සිටියා. වෙරළට නිදහස මම හිතනවා බොහොම ප්‍රායෝගික, ඒ වගේම නිර්මාණශීලී, ඒ වගේම යථාර්ථවාදී කටයුත්තක් කියලා. මේ කටයුත්ත මෙතනින් නතර වෙන්න නෙමෙයි, මේක දිගින් දිගටම අපිට ක්‍රියාත්මක තලයක ගෙනියන්න පුළුවන්. අද ඔයගොල්ලෝ එක්කව වෙලා වෙරළ සුද්ධ පවිත්‍ර කරනවා, මූද සුද්ධ පවිත්‍ර කරනවා. අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදිහට අපි මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන්න අද ලෑස්ති වෙලා තියෙනවා. නිදහස අර්ථපූර්ණ කරමින් වෙරළට නිදහස කියන මාතෘකාව යටතේ අපේ රටේ පරිසර සංරක්ෂණය වෙනුවෙන්, ඒ වගේම අපි දන්නවා මේ වෙරළ ඛාදනය, වෙරළ සම්බන්ධයෙන් තියෙන අනෙකුත් පරිසර දූෂණ, මේ සියල්ල ජනතාව දැනුවත් කරමින් තා හොඳ මාතෘකාවකින් අද මේ ගල්කිස්ස මූදු වෙරළට ඇවිල්ලා මේ කරන සත්කාර්ය මා හිතන්නේ චිරාත් කාලයක් මේ රටේ පරිසර හිතකාමීන්ට වෙරළට නිදහස ලබා දෙන අලුත් සංකල්පයක් බවට පත්වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනට අපි මධ්‍යම සංස්කෘතික අරමුදල වශයෙන් සම්බන්ධ වුණේ වෙරළෙන් ඔබ්බට ගිහිල්ලා මූදු තීරේ මූදු පතුලේ රැඳී තිබෙන අපද්‍රව්‍ය ගොඩ ගැනීම සඳහායි අපේ කාර්යභාරය වුණේ. මූදු පුරාවිද්‍යා කටයුතු සම්බන්ධව වැඩ කරන අපේ මූදු පුරාවිද්‍යා ඒකකයෙහි අපේ කණ්ඩායමේ 10 දෙනෙක් අද මේකට සම්බන්ධ වෙලා ඉන්නවා මූදු පුරාවිද්‍යා කටයුතු සඳහා. ස්වාධීන රූපවාහිනී ගත්ත වෑයම සාර්ථකයි කියලා අපි දන්නවා. ඒක හදවතටම දැනෙනවා. මේ සියලු දෙනාගේ මූණ ලස්සන කරන්න මුරි ලස්සන හිනාවක් අඳින්න තමයි අපි නාලිකාවක් කියන ජාතියේ වග කියන නාලිකාවක් කියන අපේ අරමුණ. ඉතින් ඒ අරමුණ අද ඉෂ්ට වුණා. So what do you think of protecting the nature? How important is protecting the environment? Very important, certainly for you. I caused the tsunami years ago. I have seen a lot of monuments of the tsunami. It's a pity. So many dead here in the country, in Sri Lanka and in Asia. It's very important. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා. ජාත්‍යන්තර වෙළඳාම සඳහා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වෘතකින්ගේ ජාතික පෙරමුණ මහජන කොමිසමක් පත් කළා. එම කොමිසමට ලැබුණු අදහස් සැලකිල්ලට ගනිමිනුයි යෝජනාවලිය සකස් කෙරුණේ. එය වෘතකින්ගේ ජාතික පෙරමුණේ සභාපති අනුද්ධ පාදිනී මහතා ජනාධිපතිතුමා වෙත ලබා දුන්නා. මේ අතර නෛතික නිදහසින් වසර 72කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහස කරා යන තේමාව යටතේ විද්වත් වෘතිකින්ගේ සංගම මූලස්ථානයේ පැවති ප්‍රදර්ශනයේ නැරඹීමටද ජනාධිපතිතුමා එක් වුණා. මේ අතර ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීමද අද සිදු කෙරුණා. ඒ කොළඹ විද්වත් වෘතිකින්ගේ සංගම මූලස්ථානයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක් වුණා. බලලාගේ ප්‍රීතිය අල්ලගෙන කණ එක වුණාට මීයාගේ ප්‍රීතිය පැනලා යන එකනේ. හැබැයි ඒ වුණාට අපේ රටේ තියෙන්නේ කණ එකගේ ප්‍රීතිය අපේ ප්‍රීතිය බවට පත් වෙලා තියෙනවා. උන් අපිව ගොදුරු කරගන්නවා, අපි ගොදුරු වෙනවා. ඒ නිසා අපි අනිත් ප්‍රබල රටවල් වලට ගොදුරු බවට පත් නොවී ඉන්න එක අපේ ප්‍රීතිය බවට පත් වෙන්න ඕනේ. එහෙනම් ඊට අදාළ අපේ ආරක්ෂාවට ගැළපෙන ප්‍රතිපත්ති සමුදාය අපි සකස් කර ගැනීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මං හිතනවා ඉදිරියේදී ආර්ථිකයේ පමණක් නෙමෙයි අපේ අග්‍රාමාත්‍යතුමනි සෞඛ්‍ය ප්‍රතිපත්ති අපිට අවශ්‍යයි, පරිසර ප්‍රතිපත්ති අපිට අවශ්‍යයි. ඔබතුමා ඉන්නකොට අපිට පොඩි හැඟීමක් තියෙනවා, අපිට සුරක්ෂිතභාවයක් දැනෙනවා. අපි 2015න් පස්සේ අපි දැක්කයි සුරක්ෂිතභාවයේ ගිලිහෙන ඇති. පසුගිය රජයෙන් ඉල්ලීමක් කරා ජාතික වෙළඳ ප්‍රතිපත්තිය බිහි කරන්න කියලා. රවි රත්නායක කියන විද්වතාගෙන් ඊමේල් එකක් ගෙන්නගෙන ඒ ඊමේල් එකේ පිටු 27ක් තිබ්බා. ඒ 27 ඇතුළට දාලා පොතක් මුද්‍රණය කළා. එලි දැක්කුවා පහුගිය ආණ්ඩුව ඉන්දියාවේ වෙළඳ ප්‍රතිපත්තිය පිටු 8000 ගාණක්. මේ මුළු පොතම පිටු 27කින් ගහලා බොරුවක් කරා. 73 වෙනි දහස් දිනේ වෙන්න කලින් මේ රටේ අපිටත් අපේ ඊළඟ දරු පරම්පරාවටත් සෙත සලසන්නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අපි එකතු වෙලා එක බිහි කරගමු. ජාත්‍යන්තර වෙළඳාම සඳහා ප්‍රතිපත්ති ගරුක ප්‍රවේශයක් ලබා ගැනීම හා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීමේ ප්‍රදර්ශනයේ නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. 72 ජාතික නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා නිදහස් සැමරුම් සංවිධානය කර තිබුණා.
අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් දින සමරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. සර්ව ආගමික වතාවත් මැද්දේ උත්සවය ආරම්භ කෙරුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ජාතික ධජය එසවීමෙන් අනතුරුව පොලිස් විශේෂ ආචාර පෙරපාලියක් පැවැත්වුණා. පාසල් රැසක දරුතරයන් නර්තනාංග මෙන්ම විශේෂාංග රැසක් මෙහිදී ඉදිරිපත් කළා. මහනුවර ශ්‍රී දල්දා මාලිගයේ අභියස පිහිටි මහාමාන්‍ය ඩියස් සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව අභියසදී නිදහස් සමරුම් උත්සවයක් පැවැත්වුණා. ඩියස් සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට මල්දම් පැළඳවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. 72 ජාතික නිදහස් දිනය සැමරීමට මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයන් එක් වුණා. විදේශ සංචාරකයන් එක්ව වාර්ෂිකව සංවිධානය කරන සැමරුම් උත්සවය මෙවර පැවැත්වුණේ කොග්ගලදී. ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරමින් විදේශිකයන් රැසක් මෙම සැමරුම් උත්සවයට සහභාගී වුණා. මේ අතර 72 නිදහස් දිනය වෙනුවෙන් රටපුරා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. කැස්පෑව හොරුණ මාර්ගයේ දෙබස පැලසිටිවීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. තිරසර පරිසර කළමනාකරණයක් වෙනුවෙන් එම කටයුතු සිදු කෙරුණේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර දිස්ත්‍රික් රුක්රෝපණ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැතුණා. ඒ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදීද රුක්රෝපණ වැඩසටහනක් පැවැතුණා. කළුතර සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.වී. දිල්රුක්ෂී මහත්මිය අතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. අධිවේගී මාර්ගයේ දෙපස පැලසිටීමේ වැඩසටහනක්ද අද දිනේ ක්‍රියාත්මක කෙරුණා. කොට්ටාව අධිවේගී මාර්ග මන්සන්දියේ සිට කාතුඩුව පිවිසුම දක්වායි පැලසිටීම සිදු කෙරුණේ. මාලිගාවත්ත සියල අන්ධහැරය සංවිධානයේ පැවැතු රුක්රෝපණ වැඩසටහන මාලිගාවත්ත කිත්තාරම විහාරස්ථානයේදී පැවැතුණා. රොය අඩ්මිරාල් සරත් පිරිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහනේදී ප්‍රදේශයේ දරුදැරියන්ට පාසල් උපකරණද පිරිනැමුණා. පොලිස් විශේෂ කාර්ය බලකා අනදින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සිය පොලිස් සේවයෙන් අද විශ්‍රාම ගියා. පසුගිය පෙබරවාරි මාසයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණද ජනාධිපතිතුමා සේවා දිගුවක් ලබා දුන්නා. ජාතික බුද්ධි සේවාවේ මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවේ විවිධ තනතුරු දැරූ ලතීෆ් මහතා යුද සමයේදීද විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ නිලධාරියෙක්. බිබිල මහියංගන මාර්ගයේ හැපොල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණියක ජීවිතක්ෂයට පත්වුණා. එම තරුණිය රියදුරු පුහුණුව ලැබමින් සිටියදී ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෝටර් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. රියදුරු පුහුණු ආයතනයේ පුහුණුකරුද තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. පරම්පරා ගණනාවක් පුරා භාවිත කළ කතරගම කිරිවෙහෙරට පිවිසීමේ මාර්ගයක් වසා දැමීම හේතුවෙන් ගෝතමීගම, නාගවේදිය, ගාමිණීපුර ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. නිදහසේ ගමන්ගත් මාර්ගය නිදහස් දිනයේ තමන්ට අහිමි වූ බවයි එම ජනතාව පවසන්නේ. කතරගම පූජාභූමිය සහ බෙහෙත් කැලෑව ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි ආරක්ෂිත වැටක් ඉදිකිරීම හේතුවෙනුයි මෙලෙස පාර වසා දමා ඇත්තේ. කුවෙට් ගෘහසේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ 55 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. සුරක්ෂා මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔවුන් මෙරටට පැමිණියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම මතයි. ඔවුන්ට නිවෙස් වෙත යාම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණා. ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk